මතක ශක්තිය ජීවු කරගන්නේ කොහොමද කියලා අහනවා. මේකටම ගැළපෙන ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී එක්තරා වේදේ දන්න බ්‍රාහමණේ බුදුරජාණන් වහන්සේගෙන් අහුවා. ස්වාමීනි සමහර දවස් තියෙනවා මට හොඳට මතක තියෙන වන්තර මම මේ වේද කටයුතු කරන්න ගියාම මට මතක ඇති වෙනවා. කල්පනා කළා විතරක් මතක් කරත් මතක් වෙන්නේ නැහැ. සමහර දවස් හොඳට මතකයි. මෙහෙම එකක් තියෙනවා මොකද මේකට හේතුව කියලා. බවුන කාම ඡන්දේ නැමැති එකම දහමක් ලැබුණොත් හිතක මතක තිබිච්චත් අමතක වෙනවා. ආමතකීව මතක් කරනවා කියන එක කියන්න දෙයක්. කොහොමද වෙන්නේ? ව්‍යාපාදී නැමැති එකම නීවරණේ වතුනොත් යම් හිතක මතක තිබිච්චත් අමතක වෙනවා. ආමතක තිබිච්ච මතක් කිරීම ගැන කියන්න දෙයක් නැහැ. තීන විද්‍යේ නැමැති නීවරණේ යම් හිතක වතුනොත් මතක තිබිච්ච අමතක වෙනවා. ආමතකීව මතක් කරනවා ගැන කතා කරන්න දෙයක් නැහැ. උද්දච්ච කුක්කුච්ච නැමැති නීවරණේ වතුනොත් මතක තිබිච්චත් අමතක වෙනවා. අමතක වෙච්ච අමතක කිරීම ගැන කතා කරන දෙයක් තියෙනවා. විචිකිච්ඡා නීවරණේ වතුනොත් මතක තිබිච්චත් අමතක වෙනවා. අමතක වෙච්ච අමතක වෙනවා කියන එක කතා කරන දෙයක් නෙමෙයි. මෙන්න මේ නීවරණ පහ යම් කෙනෙකුට නැත්නම් එයාට මතක තිබිච්චත් මතකයි අමතක වෙච්චත් මතකයි ඒක වැළු නැති දහම දෙයින් පටන් ගන්නවා. ඒක හදාලා නැති විචිකිච්ඡා වැඩේට පටන් ගන්නවා. අන කුබ්බේ අනනුසුදේසු ධම්මේ සක්කොමද පාරිකින් දැටේනවා. පිර නොයසු විරු ධම්ම පිළි. ඇත පහළ වෙනවා ඥානෙ පහළ වෙනවා. ප්‍රඥා විද්‍යාව ආලෝකේ පහළ වෙනවා. මෙන්න මේ தත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ මාධ්‍යයෙන් තමයි දුක්ඛාරි සත්‍ය දැනගන්නේ. අපි මේක දකින්නේ නැහැ ඉස්සෙල්ලා. මේ බාහිර ලෝකේ කවුරුත් දකින්න දුක විතරයි දකින්නේ. නමුත් මේ ජීවර්ණ පහ දුදු වෙලාගේ වාන්තිකත්වයේ සුද්ධ වාන්තිකත්වයේ තමයි. ඊටාම සියුම්ට වැටහිලා. එච්චර කල් නොවැටහිච්ච යථාර්ථය වැටහිලා. දුකක් සැපයි කියලා අරගෙන හිටියා. ඒක භයානකත්වයේ දකින්නේ එතකොට. සුදුසුද නැද්ද කියලා දකින්නේ එතකොට. හොඳ නරක තේරෙන්නේ එතකොට. ඒ වගේම කල යුතු නොකල යුතු තේරෙන්නේ එතකොට. මනසින් දැරිය යුතු නොදැරිය යුතු තේරෙන්නේ එතකොට. මෙන්න මේකේ මේකේ දිගේ තේරුම් ගන්න ඕන. එහෙනම් කාම ඡන්දේ නැමැති ඒ නීවරණය මොකද්ද? ඉතල වචන පහ කිව්වට අපි ඒක කියපෙ මෙතන ගන්න ඕන. මොකද්ද කාම ඡන්දේ කියන්නේ? දැන් මේවා අපි දකින්නේ යම් කිසි පුද්ගලයෙකුට කාම වස්තු මුල් කරගෙන කාම වස්තු වෙන වස්තු කාම ක්ලේශ කාම කියන දෙකක් තියෙනවා. ආගේ සීමාව ඉක්මවා ඇగిලා આવොත් යම් කෙනෙකුට ඒ වගේ මන වඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා පිළිබඳව සීමාව ඉක්මවා බැඳීමක් නැගුණොත් ඒ පුද්ගලයන් තමන් කළ කීර්තිය මොකද කියලා නිච්චි නැතුව යනවා. ඒ බැඳිච්ච දේ පසුපස යන්න ඒ භුක්ති විඳින්න එහි ආස්වාද විඳින්න හිත පළවෙනි දේ නේද ගන්න. ගත ගාම හිතර හොඳ ලල්ක තේරෙන්නේ නැත් ලැජ්ජාව තේරෙන්නේ නැත් කලෙයිදු නොකලෙයිදු තේරෙන්නේ නැත් මොන අවිද්‍යාවක් මොන අසාධාරණයක් කරලා හරි කවන්නේ මගේ ආස්වාදයේ විඳීවි. ඒකම කරගත යුතුයි. මෙන්න මේ ත්‍ත්වයට මානසිකත්වයේ පහද වැටෙනවා. ඡය අන්ධ වෙනවා. හිත අන්ධ වුණා. හිත අන්ධ වෙලා ගියා වුණා කියන්නේ ඡන්ද වුණා. කාමිය මුල් කරගෙන අපි කිහින්දෝනේ කාම ඡන්ද වුණා. අනේ කාමී නිසා හිතක් අන්ධ වෙන හැටි දකින්න ඕනේ. ඒතකොට කාම ඡන්දේ හොයාගත්තේ. ඉත්‍ත්‍යයක් පුරුෂයෙක් නිසා පුරුෂයෙක් ඉත්‍ත්‍යයක් නිසා මේක කාමිය අධිතරය කරන දියෙන්නේ. මලවදන රූපයක් දැකලා යම් කිසි කෙනෙකුට ඒ රූපකාමයේ මුල් කරගෙන හිත අන්ධ වෙන්න පුළුවන්. මල් ගස් වලට හරිය ආසා කරන කෙනෙක්, ප්‍රිය කරන විදිය කෙනෙක්, අති දුර්ලභ జాතියේ මල් ගහ කාගේ හරි වත්තක තියෙනවා දැක්කොත්. ඒක දැක්ක ගාමේ ලක්ෂණ වහී වෙලා. ඒක මාසතු කරගන්න යත්නා කියන හැඟීමක් එනවා. ඔහුට නොවේවා මට වේවා කියන අදහසකුත් එනවා. ඊට පස්සේ ඊළඟට මේ දූෂ්‍ය මානසිකත්වය ගොඩනගෙන ආ මොහොතේ මේක හොරකම් කරගෙන හරි යන්න ඕන. ගෙදර කවුරුවත් ඉන්නවද නැහැ ගේනන් දොර වහලා. කවුරුවත් නැති වෙලා ආපිනකම මෙතෙන්ලා ඉන්න ඕනේ පොඩ්ඩක් එහා මෙහා යනකොට ගන්න කොරේම ගලවගෙන යන්න. දැන් හිතවිලි වැළඳ දෙනවා ඇතුළේ.
දැන් අනුන්ට හිංගි කරන හිංසා කරන අඩුපාඩුවක් වෙන මානසිකත්වයක් ව්‍යාපාද වාසිනු වල නැති. කාමච්ඡන්දිය මුල් කරගෙන. ඒකත් කාමච්ඡන්දිය. ඇත්ත නැත්ත අමතක වුණා. හොරකම අසාධාරණ නැද්ද කියන එක අමතක වුණා. පෙරේතද නැකලද කියන අදහසත් අමතක වුණා. මොකෙන්ද අමතකුනේ? අර මල් ගහ හරි වටිනා මේක මට ඇහෙන අනිකට නෝරන කොච්චර හොඳ. කොහොම හරි මම හසු කරගතියි. ඔන දැඩි අදිෂ්ඨානයක් ඇති වුණා කාමයේ මුල් කරගෙන. රූපකාම. ඒකත් ඒ විදියයි. ශබ්දකාමයක් ඒ වගේ. මෙහිදී නද දෙන්නා වූ නලාවක් හෝ සංගීත භාණ්ඩයක් හෝ යන්ත්‍රයක තියනවා දැක්කෝ. ඕක හොරගම් කරගෙන යන්න ඕන කියලා හිතක් ආව නම් කල්පනා නම් ඇයි එහෙම හිතක් ආවේ? මේ නාදීද මම හරි කැමතියි. ඒක මා හසු කරගන්න ඕන කියලා අදහසක් ආවා ඒ නිසා. ඊ අදහසේ ගැඹුරුකම කොච්චරද කියනවා නම් මම හොරකමනත් වෙන බෝන. මං කොල්ලේටත් වෙන බෝන. හිංගි හිංසා කරලා හරි ගන්න පොළඹවන. කවටිකමෙන් හවට්ටලා ගන්න පොළඹවන. ඒ වගේ වාසිකත්වයක් කැට වාසිකත්වයක් මට ඇති කරන්නේ මේ ඡන්දේ. මොකද්ද? මේ සද්ද රාගය. අනිත් ශබ්ද රාගය කාම ඡන්දිය ගොඩනගගෙන. සුවලත් ඒවා. සුවදල ප්‍රිය කරන කෙනෙක්. ඊටාම සුවඳ මල් වර්ගයක් දැකලා. ඒකේ සුවඳ දැනුනොත් එහෙම. අරීම සුවඳයි. මේ જાතියේ පළයක් මම විල්වර දෙන්නේ නැහැ. කොහොමරි වෙන ගලවගෙන යන්න ඕනේ. ඔය මල් ගහ මුල් කරගෙනත් ගන්ධ කාමයේ මුල් වෙන්නේ කාමච්ඡන් දින කියන පුළුවන්. යම්කිසි සෙන්ට් එකක් තියෙන පුළුවන් කාගේ හරි යාළුවෙක් හරි හිතව දෙක හැ තියෙන පුළුවන්. ඒකේ ගාගෙන අපු සෙන්ට් එකේ දුවන. තියෙන දෙන කියන්නේ නැහැ ඒ කියන්නේ. හොඳ වෙලක් කරන්නම් කිය. ඕක කරගන්න කියලා යන්න හිතනවා. එතන ගන්ධය මුල් කරගත්ත ගන්ධ කාමයේ මුල් කරගත්ත කාමච්ඡන් දියක් නේද තමයි දෝතිය කියන්නේ. අනේ හිත අන්ධ කරගොහැ හැටි. ඒ අන්ද කරගම ඡන්ද වූ. ඊට පස්සේ හිතට කලතුරාවක් වැඩුණා. ආවර්ණයක් වැඩුණා. ඇත්ත නැත්ත ඉක්ම ගියා. හොඳ නරක බලලා හිතන් කටයුතු කිරීම ඉක්ම ගියා. යුක්ති ආයුක්තිය සාධාරණත්වය අසාධාරණත්වය මේ ඔක්කොගේම යථාර්ථය ඉක්ම ගියා. ඉක්ම ගිය ගාම හිත අන්ද වෙලා. මෙන්න මේ ඉත රස පිළිබඳව ස්පර්ශය පිළිබඳව ඔක්කොම හමුනා. පංචකාමයන් පිළිබඳව ඔය ආකාරයෙන් අධික කාමයේ මුල් කරගෙන මුලාසහගත නුනුවලින් මිනිහි කිරීම හේතු කොටගෙන ඔය කාමච්ඡන්දේ නැගිනවා. එහෙනම් මේ භාවනාවක් කරන කෙනෙක් හෝ ආර්ය මාර්ගය පූර්ණේ කෙනෙක් කරන කෙනෙක් තමාගේ හිත ආර්ය මාර්ගයට අවතීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. සුද්ධ කරගෙන එමගේ යන්න අවශ්‍ය නැහැ. කාමච්ඡන්දේ දැනගනි. කාමච්ඡන්දේට හේතුව දැනගනි. කාමච්ඡන්ද නිරෝධය දැනගනි. කාමච්ඡන්ද නිරෝධ මාර්ගය දැනගනි කියන මේ හතර දැනගන්න ඕන කියලා පෙන්නනවා. මෙන්න භාවනාවක් වැඩින්නේ අජානීය භාවනාව කරන්න කියලා ඔන්න ඔය ක්‍රමයේ. අජානීය භාවනා කරන කෙනා අරමුණක් අල්ලගෙන ඒකේ හැබි හැබි ඉන්නේ. පඩවි අරමුණ පඩවි සංඥාව හිත විතර පඩවි එකේ ඉන්න කෙනෙකුත් නෙමෙයි. ජල සංඥාව හිත පිටවගෙන ආපෝ කියන කර්මස්ථාන වර්ණ කෙනෙකුත් නෙමෙයි. ගිනි සංඥාව හිත පිටවගෙන තේජෝ කියලා කර්මස්ථාන වර්ණ කෙනෙකුත් නෙමෙයි. වායු සංඥාව හිත පිටවගෙන වායෝ කියලා කර්මස්ථාන වර්ණ කෙනෙකුත් නෙමෙයි. නීල පීත ලෝහිත ආදී යම් කිසි ආකාරයක වර්ණයක් මුල් කරගෙන වර්ණේ සීකරන වර්ණ සංඥාවක හිත පිළිබඳ කල්මස්ථානයක් වර්ණ කෙනෙකුත් නෙමෙයි. කාගේවත් අහගත ක්‍රමයක් අල්ලගෙන වාක්‍යයක් අල්ලගෙන වර්ණ කෙනෙකුත් නෙමෙයි. මේක පොතක තිබුණ අහවල් දෙන්න තිබුණා කියලා අරගෙන වර්ණ කෙනෙකුත් නෙමෙයි. එහෙම එකක්වත් ඉතර නෑ. නමුත් අජානීය ධායිතිය සවාදීය පූර්ණ කරගන්න නිරායාසයි. එහෙම වළන්නේ නැතුව කොහොමද සමාධිය පූර්ණේ කරගන්නේ කියලා අදලා විසුණු වහන්සේලා බුදුන් වහන්සේගෙන් අහනකොට බුදුරණහන්සේ දේශනා කරනවා අජානීය ධායිතිය පළමුවම සමාගයේ හිත දූෂ්‍ය කරන කාරණා පහ දැනගන්න. කාමච්ඡන්දිය දැනගන්න. ඒ කාමච්ඡන්දිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. කාමච්ඡන්දියේ හේතුව දැනගන්න. අනේ හේතුව තමයි ඒකෙහි නුනුවණින් මෙනෙහි කරලා 갖ත දැඩි අවිද්‍යාවේ නිගමනය. අවිද්‍යාව නිසා තමයි මේ කාමච්ඡන්දියට හේතු වෙච්ච මුල උනේ. හිත අන්ධ වෙන්නේ දූෂ්‍ය වෙන්නේ මුල්ු නැහැ. ඒ නිසා 갖ත තීරණේ තමයි හරි වටිනවා. අසීමිත වටිනවා. මෙන්න මේ වටිනාකම අවිද්‍යාවෙන් ගත්ත නිසා තමයි නුනුවලින් මෙනෙහි කරුණා නොවටිනාදයක් වටිනවයි කියලා මෙනෙහි කරන්නේ. ගත්ත මුලා අදහස මුල් කරගෙන තමයි ආරම්භ කළේ. මෙන්න කාමච්ඡන්දයේ හේතු. කාමච්ඡන්දේ නිරෝධ කරන්න නම් මොකද කරන්න ඕනේ? නොවටිනාදයක් වටිනවයි කියලා මම හිතාගෙන ඉන්නේ. කොහොමද ඒක නොවටින්නේ? ඇයි නොවටින්නේ හේතුව මොකද්ද? ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බලන්න පුළුවන් වෙන්නේ. අනිත්‍යද කොහොමද වටින්නේ? අනිත්‍ය දෙයක් තුලින් ගෙනත් දෙන්නේ දුකම නම් දුක් දෙන දෙයක් කොහොමද වටින්නේ? සාරත්‍යයක් නොදී දුකදී කෙලවර කරන දෙයක් නෑ.
සාරයි කියලා ගන්න ආස්තවක් කියලා ගන්න වටිනවා. හරවත් කියලා ගන්න වටිනවා. ඇත්ත මොකක්ද? නා නීච සුඛාත්ම නෙමෙයි යථාර්ථයේ අනිච්ච දුකනක්. එනම් අපි හිත වැලකට ආස්වාදී හිත වැලකටදී නිච්ච දෙයද අනිච්ච දෙයද දුක්ඛ දෙයද සුඛ දෙයද අනත් දෙයද අත් දෙයද කියලා. ඔය ක්‍රමයෙන් බලන්න පුරුදු වෙනවායි වර්ෂණය කරනවා. මෙන්න මෙහෙම කරනකොට කියන්නේ මෙහෙම කරපුවාම තමයි වටිනවයි කියන මුලාව අත්හැරලා හිතන්න නොවටිනවයි කියන යථාර්ථයම තියෙන්නේ. නොවටිනා දෙයකට නෙදි මේ ආසා කරන්නේ. වටිනවා කියලා හිතාගෙන මුලාව නිසා නේද කියලා. ඔන්න ඔය ධර්ම මාර්ගයේ අනුගමනය කරනකොට කාමච්ඡන්ද නිරෝධී කුච්චර වටිනවාද කියලා දකින්න. මුලා කරන මානසිකත්වයෙන් මිදෙනවා. විවෘත බවටපත් වෙනවා. මනස තීක්ෂණ වෙනවා. ඥානෙ මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. ලෝකේ ඇලි ගලි වාසය කරන යන්තවා කියන අනිශ්චිතෝද විහෙරති. ඒකෙන් නිස්සරෙන් කරව වාසය කරනවා. ලෝකේ ආත්මාදි වාසයෙන් අල්ලගෙන මුලාවත් දේවල් නඩකින්චි ලෝකේ උපාදීයි. ලෝකේ ආත්මාදි වාසයෙන් ගැනීම වෙන්ගල යනවා. සිද්ධිය ගන්නෙ නෑ. මේ විදිහට කායයන් වස්නා වෙන්න. ඒ වම්පි බික්කෝ බික්කෝ කායේ කායයන් වස්සේ විහෙරති. මේ විදිහට කායයන් වස්නා බික්කෝ වලල්ල පුළුවන්. බික්කෝ කියලා කිව්වහම විසු විසුණින් පාසු පාතියගෙන ලෝක සම්මතිය කියනවා. ආර්ය මාර්ගය වලාගෙන යන මේ භවයේ දැකලා භවයේ කුණ දැකලා ඉක්ම යන යම් කෙනෙක් කටයුතු කරනවා. එයා තමයි බික්කු. භවයේ මහ කුණක් කියලා දැකලා මේක ඉක්ම යන්න ඕනේ. භවයේ ක්ෂය කියලා දමන්න ඕනේ කියලා අදහසක් ගත්තා. ඒ අදහස කටයුතු කරන එයා විසුත්වේ තුලයි යන්නේ. යටයි විසු කියන වචනේ ගැලපෙන්නේ. අන්න ඉතින් යනකොට මෙන්න කායන වස්සලාවේ විසු වාසය කරනකොට ඔන්නෙ කොහේ. ඔක කායන වස්සලාවක් කියනවා. අන කාමච්ඡන්දේ දැක්ක කාමච්ඡන්දේ හේතු දැක්ක කාමච්ඡන්ද නිරෝධේ සාහනේ දැක්ක නිරෝධේ මාර්ගය මොකද්ද? නිත්‍යයි සුඛයි ආත්මයි කියන අවිද්‍යාවේ මුලා දෘෂ්ටිය හිතා ඉන්නේ දේ ඇත්ත බලන්න ඕන අනිත්‍යයි දුක්ඛයි නැත්ද කියන යථාර්ථය. ඒ විද්‍යාත්මක මාධ්‍ය තුමින් බලන්න ඕන. මෙහෙම බලාගෙන යනකොට දකින්නවා කාමච්ඡන්දේ නිදී යෑමේ අවස්ථාව ලැබෙනවා. දැන් ව්‍යාපාදී දකින්නවා. මොකද්ද ව්‍යාපාදී දාව? ඔය කාමච්ඡන්දේ මුල් වෙලා ඒකෙන් මුලාවිච්ච මානසිකත්වයමයි ව්‍යාපාදීට මුල බින්දුව. ඇලීමක් යම් දැනක ඇලෙන්න දෙයක් වටිනාදයක් ඔහුට නොතිබුණා. ඔහුට ගැටීමල මුල පුරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ගැටීමල මුල පුරන්න ඇලීමට හේතුවක් තියෙනවා. ඒකට විරුද්ධතාවයක් වෙනකොට තමයි ඔහුට ගැටීමට හේතු සාර්ථක නැගෙන්නේ. එහෙනම් ව්‍යාපාදී ස්වභාවය මොකද්ද? තමාගේ මානසිකත්වයේ දූෂ්‍ය බවට පත් කරනවා. ඒ වගේම අනුත හිංගි හිංසාවක් බවට පත් වෙනවා. තමාට තවල වෙන අනුත තවල වෙන දූෂිතාවිය හොඳයි කියලා හිතන් පිළි අරගෙන ඒක වලදක් නැහැ කියලා පිළිගන්න ඒකට මුලාවටපත් වෙලා මෙන්න මේ ආකාරයේ වැරසීමකටපත් වෙච්ච වැලපිලගේ ඉද්දතු ව්‍යාපාදයට වැටෙනවා. ව්‍යාපාද කියන්නේ මොකද්ද? වේය කියන්නේ වැය වීම. විනාශයටපත් වීම. පාදී කියන්නේ වැද. යම් කිසි කෙනෙක් විනාශයට යන පැත්තට යන්නේ යන්නේ යමකින්ද? ඒක ව්‍යාපාදය. තරහ තරහ කිව්වම හරියන්නේ නැහැ. වේය වෙන්නේ පැත්තට කිනා ව්‍යාපාද. පාදිය කියන්නේ බෙදස නැන්න ඒ පැත්ත. දෙය කියන්නේ වැය වීම. මොකද වැය? අය මොකද්ද? ආර්ය මාර්ගයේ අය. නිවන පැත්ත. වැය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයලපත් කරන අනාථ වර්ගන පැත්තක් ඇත්නම් වැය. දුක්ඛිත පැත්තක් ඇත්නම් වැය. අනිත් දුක්ඛිතත් වේද අදදමන සතරපා පැත්තට අදදමන යම් කිසි පැත්තකට ඒ බෙදස යොමු වුණා. ඔහු ඉන්නේ ව්‍යාපාදී. ව්‍යාපාදී දැනගනි ව්‍යාපාදයේ හේතුව දැනගන්න. ඒක හේතුව හොඳටින්න. එහෙම වෙන්න හේතුව මොකද්ද? අය පැත්තේ වටිනාකම දකින්න හැකියාවක් නැහැ. කාමච්ඡන්දේ වැහිලා. කාමච්ඡන්දේ වැහුනහම කාමයෝ තමා සතු කර ගැනීමට මම කරගන්න මගේ කරගන්න මුලාසහගත විකෘති ආකාරයෙන් කෝ උත්සාහ කරනවා. තමා නොදැනුවත්වම සිද්ධ වෙන්නේ අන්ධ බවට පත් වෙනවා. අන්නර නියවරණයට පත් වෙලා ඉන්න ආකාරي විනාශයලා යනවා. වැයට පත් වෙනවා. මෙන්න ව්‍යාපාදයයි ව්‍යාපාදයේ හේතුවයි. ව්‍යාපාරය නැති කරගන්න නම් මොකද කරන්න ඕනේ? නිකන් නැති කරලා මම ව්‍යාපාර කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ කියන කීයක් නැති වෙන්නේ නැහැ. ඒක අතීතයකට අමුල ගහනවා වගේ අදහස. වැඩි දෙයක් ඇරෙන්නේ නැහැ. ව්‍යාපාරය නිරෝධ කරන්න ඕන නම් ව්‍යාපාරය ආදීනව දකින්න ඕනේ. ව්‍යාපාරය නිසා වෙන්නේ මොකද්ද? ඒකේ ස්වභාවය මොකද්ද? මම කාට හොරෙන් කරන්න හදුවත් ව්‍යාපාරයේ ඇතුළු කළොත් ධර්මතාවය විතරේ වැඩ කරන්න බෑ. ධර්මතාවය ප්‍රතිපලය මට එනවා. ලෝකයන්ට හොර කළා මම හවස් ගන්න පුළුවන් වංචා කරන්න පුළුවන්. ලෝකෙයිද වංචාවක් කෙරුවට මගේ හිත ධර්මයේ වංචා කරලා හංගන්න බෑ. පාප ධර්මයක් ඇතුළු කළොත් පාපේ විපාක හේතුයි ඵලෙ මට එනවා. හේතු යම් හේද මට ලැබෙන ඵලෙ ඒකයි. කාට සුද්ධ වෙලා හිටියද වැඩක් නෑ. අනිත් සුදානා වෙලා හිටියද වැඩක් නෑ. තවාතුරු තියෙන හේතු දූෂ්‍ය නම් ඵලෙ දූෂ්‍ය එක සමට හම් වෙන්නේ මුත්‍රි දින්න වෙන්නේ. ඒ විලාසෙදි හවස් ගන්න බෑ කවුරුවත්. මෙන්න මේක දකින්න. නැව්‍යාපාරී කියන එකම හදුස්සියයි.
දූෂ්‍ය හේතුවේ ඵලයේ දූෂ්‍ය ඵලයක් නෑ. සතරපාදයෙන් උත්පත්ති පැත්තේ පහත් පැත්තට දානවා මිස. කවදාවත් මම කොච්චර බුදුන් වැද වැද හිටියා කිව්වා. ඒ ක්‍රියාවේ දිනන්න බැරි නම් මෙතන මේ යම් ඵලයක් යම් හේතුවකින්ද නැගෙන්නේ. ඒ හේතුව දිහේ නිකන් ඒ ඵලෙ මිදෙන්න බැහැ. ඒකේ විනයවා කිරවල හරියන්නේ නැහැ. ඒක හේතුව වල හේතුව බෙදින්න ඕන. ඒතරේ ඵලෙ නැති වෙනවා. නෑ වෛර කරන බුද්ධිලයක වෛර කරන්න හේතුව දැකලා ඒකත් අරින්න නැතුව උදේ නැහැරනම් බුදුන් බුදු බුදු හිටියත් එයාගේ වැඩේ කරෙන්නේ නැහැ. බුදුන් පිළිමේ ලැබෙන එක දෙයක් නම් අර ලැබිලා තියෙන ඵලෙ ඒකේ ඵලෙ නෙමෙයි. තව හේතුවකම නැහැ. ඒ හේතුව හොයලා ඒ හේතුව නිරෝධ කළොත් ඒ ඵලෙ නිරෝධයි. හේතුන් පරිච්ඡ සම්බූතං හේතු බංගා නිරුද්ධ. හිත වෙන්නේ එහෙමයි. නෑ ව්‍යාපාදී නැගින මොන හේතුවකින්ද කියලා බලලා ඒ හේතුව තේරුම් ගන්න ඥානීය ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඒක නිරෝධ කළොත් ඔහු ව්‍යාපාදී නිරෝධ කරගත්තා වෙනවා. ව්‍යාපාදී නිරෝධ වුණොත් ඔහුගේ වය වෙන දෙයක් නෑ. ඔහුගේ සතරපා උපත්යේ රැඳගෙන යන මහා දූෂිතාවය ඉවරයි. මානසික ඔහු ඉවරයි. සුද්ධ භාවයට පත් වෙනවා. කෑදුණු භාවයට පත් වෙනවා. මේක අතිසුද්ධ භාවයට පත් වෙන සුද්ධ වෙනවා. අන්න ඒක දැකලා ඒකට කියන මාර්ගය මොකද්ද? අර මුලින් බලාගත්ත මාර්ගය. නිත්‍යයි සුඛයි ආත්මා කියන මුලා දෘෂ්ටියෙන් තමයි පටන් ගත්ත වැඩ පිළිවෙලින් මේ ව්‍යාපාදයේ මුල වුනේ. ඒ නිසායි ඇලුම්. ඇලිච්ච දේන බහර වදින කොටයි ගැටුනේ. ඇලෙන්න දෙයක් තියෙනවා කියලා හිතපෙන්දයි ගැටෙන්න හේතු වෙච්ච එක බහරක් වුනේ. එහෙනම් ඇලෙන්න දෙයක් නෑ කියලා දැනගත්ත කෙනාට ව්‍යාපාදයේ හේතුවක් තියෙනවා ඒකත් මිදිරියක්. එහෙනම් තීන විද්ද කියලා දෙකක් තියෙනවා. තීනේටපත් වෙනා විද්දේටපත් වෙනවා. කියලාද? කම්මැලිකම නිදිමතයි කියන වචනේ ඕකට භාවිතාවකක් තියෙනවා. දැස අඩු අපතල විග්‍රහ කරන්න කම්මැලිකම සහ නිදිමත කියන්නේ. නමුත් ඊට වඩා ටිකක් ඔක් ගැඹුරුයි. යහපත් ಗುಣ මාර්ගය දැකනන් ඒ ಗುಣ මාර්ගයට යොමු කරනකොට ඒ පුදුලා ඒ මාර්ගයට යන්නේ ඇකිලේ. බලහන දෙන ඉන්න කැමති නෑ. කුණු හලප කිවි කියා දොරොත් දෙන ඉන්න කැමති. ධර්මයට යමුදු වෙන කැමති නෑ. චිත්‍රපටියක් පේනවා නම් ටීවී එකේ නාට්‍යයක් පේනවා ඒක බලන්න කැමතියි. ඒකට නිදිමතක් නැහැ කම්මැලි. දැන් ආරි මාර්ගයේ වැසගෙන අලා තීන විද්ද කිව්වොත් එහෙනම් කම්මැලිකම නිදිමතයි කියලා ගත්තොත් අර චිත්‍රපටිය බලනකොට අර සුන්දර ලාවක අදහස් තියෙන ඒවල් කතා ක්‍රියා තියෙන දිහා බලුවොත් යාට ඒක බලා ඉඳ හිටින්නේ. ඇකිලෙන්නේ නැහැ. යාට නිදිමතකුත් එනවා ඉතින්. වෙලක් නැහැ මොනක්වත් මේ කිහිල් මල වැඩකට දියද මේ කියන්නේ. කිසිම හරයක් නැති දෙයක් මලක් මෙතෙන් රැඳින් ඉඳුණානේ මොනවා කරන්නද මේ ගෑයිට කිව්වට අහන්නේ නැහැ කියලා ගෑ එක මිනිහා කියනවා ඒක මේ මිනිහා කිව්වට අහන්නේ නැහැ කියලා ගෑණි කියනවා මොනවා කරන්නද පස්සෙන් ඇදගෙන ගියා යයියන් කියලා මාත් ඉතින් ආවා මට නම් වැඩක් නැහැ ඔය එයාට කම්මැලි නිදි මත ඒක තියෙන විද්දේ මේ කම්මැලි කමයි නිදි මත තියෙන විද්දේ කිව්වොත් ඒකත් තියෙන විද්දේ දැන් එකනේ බල කියන දිනක එකේම හරි ප්‍රබෝධය අනික කෙනාට කම්මැලි නිදි මත අර වතරමේට නබුදු වෙච්ච කෙනාට හරි ප්‍රබෝධය. එයා හරි කැමතියි. යම් කෝනේ ඉන්න බෑනු ගෑවලා කියනවා නිදිමතයි. හරි කම්මැලි යම්. ඉවර නැද්ද වංගා? ඒ කෙනෙක් එහෙම කියේ. පොඩක් ඉන්නද? අනික කෙනා එහෙම කියේ. ඒ කෙනෙකුට ඈනු ගෑනා නිදිමත. ඒ කෙනෙකුට හරි ප්‍රබෝධය. දැන් කම්මැලිකම නිදිමත කියන වචනේ කිව්වට බෑ වදින. ඔය තීන විද්ද කියන වචනේ ගන්න මොකද්ද කියලා විස්තර කරලා ගන්න ඕනේ. යම් යම් කෙනා කල්ලාගෙන හීන කරනවා කියලා කියනවා. යම්කිසි තැනකට වැඳිලා ඒ ස්ථානෙම මිදෙනවා නැත්නම් විදිහ අල්ලා ගන්නවා. එතනින් ගලවන්න බැහැ. එහෙනම් මොනවද මේ ඇලෙන්නේ? පංචකාමී යම් තැනකද උතනයි ඇලෙන්නේ. එහෙනම් බුදුදහමක් තියෙනවා ඇලීම. ඇලීම අහකරන මාර්ගය බුදුදහම. ඇලෙන එකක් ඉතරයි. එහෙනම් බුදුදහම ගන්න ඇලින්දද? කුලූපංගෝ විකේ ධම්මං දේසීසාමි සිතර්ණත්තා නෝගහනත්තා මේ ධර්මයේ දේශනා කරන්නේ ඉතර වෙන්නේ මිස අල්ලා ගන්න නෙමෙයි එහෙනම් ධර්මයේ අහන්නේ අල්ලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි අත්තරිය යන බලාපොරොත්තු එහෙනම් බල කියන එක නම් හොඳයි කියලා අල්ලා ගැනීමකුත් නෙමෙයි හොඳ බල අහගත්තා නම් අහගත්ත එකෙන් කරා විද්ධිය කරගන්න බලාපොරොත්තු වෙනා මිස අල්ලා ගන්න වටනා හිත ධර්මය අහුවා නෙමෙයි ඉතර වෙන්න සූසු නිසා ධර්මය අහුවා කියන දේ නෙමෙයි ඉතර වෙන්න සූසු නිසා ඔරුවට නැග මිස ඔරුව හොඳ ඉඳ ඔරුවට නැග නෙමෙයි ඔරුවකම මෙන්න මේක යාර අරගෙන තීන විද්ද කියන කොටසට සම්බන්ධයක් වෙන්නේ නැහැ. එහෙනම් තීන විද්ද කියන්නේ වල පංචකාමී නැවති දේ නිත්‍ය සුඛ ආත්ම කියන දෘෂ්ටියෙන් අල්ලාගෙන බැඳුනහම. ඔහු ඒක අත්හැරලා යන්න බෑ. ඒකෙන් ඉවත් වෙන්න බෑ. ඒ අරමුණ කෙරෙහි ඇලි ඇලි ඉන්න.
එතනම ඇවිල්ලා ඉන්නකොට ඔහුගේ සීනියක් සහ මිද්දියක් එනවා. පංචකාමී අසාරා කියලා දැක්ක දවසට එහි ඇලීමක් තිබුණා නම් ඉන්දේට කිවක් කියලා. සීන මිද්ද ඉවරයි. ඉදාරෙත් නැළුවක් නැති නිසා මනස වද දෙන්නේ නැහැ. පංචකාම පස්සේ යනවා. ඔය ලෝකේ පස්සේ හඹා යනවා, ලෞකිකත්වයේ පස්සේ හඹා යනවා කියන එක තව විදිහෙන් කියනනම් පංචකාමී පස්සේ හඹා යනවා. පංචකාමී පස්සේ හඹා යන වැඩි පිළිලට හිත හිටලා ඉන්නා සීන මිද්දේ නිදහස් වෙනවා. එතකොට මේකෙ මොකද වෙන්නේ? අන්න මනු සුද්ධ වෙන සමාහගියක්. අනික තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. උදහස් බවහා කුකුස කියලත් උකට කියනවා. අලුගොඩට ගලක් ගහවවා කියලා උපමා පින්නයි අඩුවා පොත්වල විග්‍රහ කරන්නේ. අලුගොඩට ගලක් ගහපුවාම හැමතැනම විසිරලා යනවා වගේ හිත විසිරලා යනවා කියනවා. මේ විසිරෙන ස්වභාවය උද්දච්ච හැටියට පෙන්නේ. ඒකම හිත කහට ගැනිලා හිටිනවා. විසිත් වෙලා කුක්කුච්ච කියන එකත් ඒක ඇති වෙනවා කියලා පෙන්නේ. යම්කිසි පුද්ගලයෙකුට යම් දෙයක් මේ ලෝකේ වටිනවා කියන මේ පළවෙනි දෘෂ්ටියම තිබුණා නම් ඒ දෘෂ්ටිය තියෙන තාක්කල් ඔහුට ඒ අවස්ථාව එනකොට ඒ අවස්ථාවේ පහර වදිනකොට උදහස් බවක් ඇති වෙනවා නේද උඩඟු බවක් ඇති වෙනවා ඒ වගේ මේකේ පහර වදිනකොට ලැබෙනකොට උඩඟු බවක් ඇති වෙනවා ඒකේ පහර වදිනකොට ඔබ දෙන විශාල කැළවීමක් කුකුස් භාවයක් ඇති වෙනවා පහත් භාවස්පතර ඉහිලෙන් මානසිකත්වයේ සුද්ධ භාවය ඉක්ම යනවා. මෙන්න මේ කියන මනසේ ඇතිවෙනා වූ වික්ෂිප්ත භාවය. ඒ වගේම කුකුත් භාවය සැක කුකුත් ඇති කරන බව කැටි කරනවා. ඒකට මුල්ුනේ මොකද්ද? නිත්‍ය වූ දුක වූ ආත්ම වූ දෙයක් තියෙනවා කියන දෘෂ්ටිය. මුලින්ම ඔයක ගහා බුද්ධත් කුකුත් ඇති විසනක් නැති නේද? අනිකට විදිකිච්ඡා කියන විදිකිච්ඡා කියන්නේ සැකය කියලා ගත්තොත් අපි කෙටියෙන් ගත්තොත් එහෙම. නියම අර්ථය ආවේ නැහැ. මොකද සැකය කියන්නේ කිව්වොත් එහෙම. දැන් අපි ගත්ත මේ සෝවාන් ඵලයටපත් වෙනාට විදිකිච්ඡාව දුරු වෙනවා කියන. විදිකිච්ඡා කියන්නේ මොකද අහපුවාම සැකය. බුද්ධ ආදී අටදහස් සැකය කියලා තමයි විග්‍රහ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවාම බුදුරජාණන් වහන්සේ කරේ සැකත් නැහැ. උන්වහන්සේගේ ධර්මයේ ගැන සැකත් නැහැ සෝවාන් බුද්ධිලාට කියලා කියනවා. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා එදා මහානාම සාක්‍ය කුමාරයා සෝවාන් වෙලා හිටියේ. සෝවාන් වෙලා හිටව මහානාම සාක්‍ය කුමාරයා බුදුරජාන් වහන්සේ ඇතුලේ ඉඳලා හිටා යනකොට හරි චිත්ත ප්‍රසාදේ යන්නේ. එතනින් ගිහිලා ඉතින් අන්තපුර වලට යනකොට ඒ වගේම බාහිර කලබිලට යනකොට එයාගේ රැකී රස්සාවල් බාරදීලා තියෙන තැන් වලට යනකොට ඒගොල්ලෝ කරන කියන දේවල් වල වැරදි දැක්කහම ඒගොල්ලෝ කෙරෙහි ඇති කරගන්නව බයින හැදී ඒගොල්ලන්ට කරන හිංගි හිංසා දඬුවා ඔය ආදිවාසී මතු වෙනකොට එයාට හිතෙනවා මේ වගේ වෙලාවක මම මැරෙත් එම අපායයයි. මෙහෙම සැකයක් ආවා. බුදුරජාණන් වහන්සේලාට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ළඟ ඉන්නකොට මේ දින චිත්ත ප්‍රහදී මම මෙතනින් ගියාට පස්සේ නෑ. කලපිල්ල ගියාට පස්සේ මගේ ව්‍යාපාර කරන ස්ථාන වලට ගියාට පස්සේ ඒ වගේ තියෙන අනුපාඩු දැකලා මම මානසිකත්වයෙන් නිවැරදි දොස් කියන හැටි මට ඇති වෙන මේ තරහ ගැද්දි ස්වභාවය ඇති වෙනකොට මට හිතෙනවා එහෙම මොකටද මලුත් නම් අපාගත වෙයි කියන. දැන් සැකයක් තිබුණේ නැහැ. අපායයි දෙකින් සැකයක් තියෙන බුදුරජාණන් වහන්සේට මීගි. දැන් බුදුරජාණන් වහන්සේ කියන මහානා බය වෙන්න එපා මහානා බය වෙන්න එපා ඔබට කවදාත් එහෙම වෙන්නේ. ගැඹුරු ධර්මයක් අවබෝධ කරපු ඔබට කිසිම දවසක ඒ බඳු අලාමක වර්ණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බය වෙන්න එපා. පළවෙනි දවසේ දේශනා කළා. ඊට පස්සේ ආයෙත් අර සැකයක් තියෙනවා ආයෙත් හැරයක් කරවත් වෙනවා කියන. දෙවෙනි දවසේත් දැදී. සාමිනි බබහාන්තිලා තියෙන විදියට චිත්ත ප්‍රහාදය. මෙතනින් ගියාට පස්සේ මට නෑ අර විදියට උත්තරේ ආයි ප්‍රශ්නේ කියන්නේ. මට ඒ වෙලාවත් නෑ මං අපායයි දෙක. දැන් බුද්ධ දේශනාවේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීවකේ දේශනාවේ ධර්මය හැලලා ධායිසක් කළේ නැද්ද? දෙවෙනි සැරේ ඇලි කිව්වේ. දෙවෙනි සැරේ බුදුරජාණන් වහන්සේ කියනවා මහානා බය වෙන්න එපා බය වෙන්න එපා. ඔබට කවදාවත් අලාමක වර්ණය සිද්ධ වෙන්නේ නෑ. දීර්ඝ කාලයක් බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝ කෙරෙහි පැහැදිච්ච ඔබට එහෙම එකක් වෙන්නේ නෑ. ඒ ගැන සැක හිතන්න එපා. ඒක හරියට දුන්නේ දවසේ කියලා ආයෙත් හැබැයි කියනවා. ආවෙනි මට ආයෙත් මෙහෙම හිතේ. දවස් දෙකක් බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුකෙන් බුද්ධ ධර්මයේ මහල. ධම්මේකංක තියලා තිබුණාද එහෙම? ඒක ධම්මේකංක තියෙනවා. ආයෙත් හැබැයි කියන්නේ මට මෙහෙම සැකේ තියෙනවා කියන්නේ. මහා නාම අරපේන සල්ගස්ති කියලා මම කිව්වනම් ධර්මාවි සමීලවල කියලා. ඔය සල්ගස්ති එක සියක් අවුරුද්දා නිරුපද්‍රේ ජීවත් වෙන මිනිස්සේ කෙන කෙනෙක් මොනවද කියන්නේ? ඔබ බයෙන් ඉපහ බපා යන්නේ. තුන්වෙනි වතාව ගිහම ඉස්සත් දැන් මෙතන බලන කොච්චර වෙනසක් තියෙනවා.
දැන් බුදුරජාන් වහන්සේ කිරි සැක නැහැ කිව්වා. දැන් බුදුරජාන් වහන්සේ උදේසන කළා මහානාම බාවෙන් දෙපාව අපායයන් නැහැ කියලා. ආයුධසක් ඇයිද කියලා මට සැකයි කියන. එහෙනම් බුදුන් කිරි ඉස්සාදී තිබිලා නැහැ. කිව්ව ධර්මය දේශනා කළා. ඔබ යන්නේ නැහැ. මේ ධර්ම අවබෝධය කරගෙන ඔබ අපාගත වෙන්නේ නැහැ කියලා දේශනා කළ ධර්මයක් ඇහුවා. ඒ ධර්මය විශ්වාස කරලා නම් ආයිසයක් ඉන් කියලා මට ආයිසයක්යි කියන. එහෙනම් මොකද බුද්ධ ඒකාන්තිති මොකද ධම්ම ඒකාන්තිති? බුදුන් කිරි සැක නැහැ, ධම්ම කිරි සැක නැහැ කියන එක මොකද ඒක? මහානායක වරය කරලා දිනනවා. සෝවාන් ගිලද. එහෙනම් විචිකිච්ඡා මොනවද? කාංකා කියන වදින් ගන්නවා, විචිකිච්ඡා කියන වදින් ගන්නවා. එතන මොකද ඉතින් කියන්නේ? එහෙනම් එයාගෙන් මෙහෙම අහුවා ළඟ වෙලා. ඔබට මේ ලෝකේ අනිත්‍යයි කියන එක, දුක්ඛයි කියන එක, අනාත්මයි කියන එක ගැන සැකද කියලා කරා ඌ කියයි. නෑ ස්වාමී මං ඔහොම තියා මට කොච්චර තරහව. අනිත්‍යදේ අනිත්‍යයි කියන එක මට විශ්වාසයි. අනිත්‍යදේ දුක දෙනවා කියන එකත් මට විශ්වාසයි. ඒක කිසිම සැකයක් නෑ. අනිත්‍යයි දුක්ඛයි නිසා කවදාවත් ඔයම හරියක් නාහම් වෙන්නේ නැහැ කියලා ඒකනම විශ්වාසයක්, අවිශ්වාසයක් නෑ. අන්නේ එක නම් කැදෙන්නේ නැහැ කවදාවත්. ඔන්න ඔක දැකේ මොකෙන්ද? මම කිව්වා නෑ ස්වාමී ඇත්ත කියලා වැටහිච්ච ඉන්න මොකේද වැටහුනේ? බුද්ධිය. දැන් බුද්ධිය ගැන හැකද? දැන් ඉන්නේ ආය ධර්මයේද හැකද? හොඳයි ඔය සැකේ අත්හැරලා ඔය ධර්මයේ ගැන සැකත් අත්හැරලා අනිච්චදේ අනිච්චයි දුක්ඛදේ දුක්ඛයි අනාත්මදේ අනාත්තා කියලා වටහා ගන්න ඇයි ඉන්න බැයි? ඇයි සල් මරත් වැටහිලා තියෙන එක කරා මට. ඒක අත්දැකීම වල්ලාගත් තියෙනවා. එහෙනම් මේක පූර්ණ විචාර ලෝකේ නැද්ද? මට ඒ ගැන හැකයක් නැහැ. පූර්ණ කරපුවා ඉන්න මල් ටිකයි ටිකයි පූර්ණ කියලා මට වැටහෙනවා. වලඳ වහන්න මේ තවදුර වැටෙන බවක් තියෙනවා. එහෙනම් බැලුවා ඉන්න බව ගැන හැකයක් නැහැ. සංගියා ගැන හැකයක් නැහැ. ඔන්න ඔතනින් සැක නැති වෙන්නේ. මේ ලෝකේ සියලු දහම් ගැන සැක නැති වුණත් නෙමෙයි. අන්න එතනයි තියෙන්නේ. එහෙනම් විරිකිච්ඡා කියන එක මොකද්ද? ඔන්න ඔය කියන්නාව දෙනයි තන තියෙන්නේ. නිත්‍යයි දුකයි ආත්මයි කියන මේ දෘෂ්ටිය ඉන්න තාකල් පුද්ගලයා අනිත්‍යද දුක්ඛද අනාත්මද කියන එක ගැන සැකයි. ඒ ඥානෙ නැති නිසා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං මතුවෙච්ච නැති නිසා ඔහුගේ ඥානෙ ගැන සැකයි බුද්ධ සැකේ කිව්වේ ඒක. මෙන්න මේ සැකේ තියෙන සාක්කාර විදිකිච්ඡාව තියෙන සාක්කාර ඔහුගේ මානසිකත්වයේ විකෘති වෙනවා, වික්ෂිප්ත වෙනවා. මෙන්න මේ නිසා පුද්ගලයාට යථාර්ථයේ සෝලා ගැනීම හැකියාව නැති වෙනවා. එනිසා ඔහු නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටිය වැඳිලා විවිධාකාර විකෘති මානසිකත්වයට පත් වෙනවාම අමතක වෙනවා. අවශ්‍ය දේ මතක් කර ගැනීමට වඩා අනවශ්‍ය දේ මනස දරාගෙන වික්ෂිප්ත වෙවි. අපි පිටික පලාමල්ලි ඔක්කොම තියෙනවා වගේ මේ මනස ඇතුලේ ඔක්කොම දාගත්තාම එකක්වත් අවශ්‍ය දේ මතක කරගන්න නිදහස් මනසක් නැහැ. අන්නේ නිදහස් චින්තනයක් නැති නිසා ඔබ දෙන්නේ මතක නැති වෙන්නේ. යම් කිසි කෙනෙක් ඔන්නේ පංච නීවර දුරු කරගත්තා නම් අමතක වෙනවා කියන එකේ නෑ. ඒක මතක නැති නෑ. විශේෂයෙන් කරන්න වෙන්නේ මොකද්ද? ලෝකේ නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. ඇත්ත ඇති ආකාරය බලන අනිත්‍ය දේ අනිත්‍යයි කියලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. යමක් අනිත්‍ය නම් කැමතිේ පවත්තන්න වෙයි නම් කැමතිේ පවත්තන්න කියොත් ඒකෙන් වේදා දුකක් විඳිනවා මිසක් කවදා සැනසුමක් හම්බෙන්නේ නැහැ කියලා දකින්න ඕනේ. එහෙනම් වේදා දුකක් විඳිනවා පවත්තා කිරියත් අන්තිමට හරයක් නැතුව එනති ලැනවා ඉතුරු කරපු එකක්වත් හරයක් නැහැ. එහෙනම් ආත්මාදී වශයෙන් අල්ල හරයක් ඒක දිවිලා නැහැ. ඒක අනත්තයි කියලා දකින්න ඕනේ. ඔන්න ඔය විදිහ දකින්න පුරුදුනෝ. අසීමිතව දිනුන ආශාවල් දුරු වෙලා වැඩක් නැති වන්නේ ගොඩ ගහගෙන තිබුණේ හිත් දේවල් ලොකම අහක වෙලා යනවා. මෙච්චර කල් මම අල්ලගන්න හැදුවේ මොනවද, කොරන්න හැදුවේ මොනවද, වැඩක් ඇති දෙයක්ද? හිත් දේවල් නේ අල්ලගන්න හැදුවේ කියලා යථාර්ථය දකින්නකොට. අන්නේ වැඩක් නැති හැටි අත්හැරිනකොට මනස නිදහස්. එහෙනම් මනසට මොනවද දාන්න ඕන? අවශ්‍ය දේ විතරයි. එහෙනම් අපි අනවශ්‍ය දේවල් 99 අපුරුවා කිව්වා. ජීවිතයේ ගවල් අවසානෙකම අවශ්‍ය දේ එකයි තියෙන්නේ. ඒ එකට ඉඳනේ 99ක් ඉර කළා පොට්ට පොරු පොරු ඉර කළා වගේ තියෙන්නේ. තව එකක් කොබල වේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න දකින්න වැඩක් නැති 99 විදිල යන ප්‍රමක් කරමු. ඉඩ ප්‍රස්තාව වෙනවා ඉදිරි වෙකට නිදාදී ක්‍රියාත්මක වෙයි. එහෙනම් අවශ්‍ය දේ විතරක් මතකේ තියාගන්නවා, අනවශ්‍ය දේ මතක කරගන්නේ නැහැ. අවශ්‍ය මොකද්ද කුමකට තියා දකින්න? හීන දහම් හීන හැදීන පේන පටන් ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නකොට. දස අකුසලයේ හීන දහම් හැදීන දකින්න. ඒවා අහල කර ගන්න හොඳ නැහැ කියලා දකින්න. ඒ හීන දහම අනුකූලව විඳන්නත් හොඳ නැහැ, කියන්නත් හොඳ නැහැ, කරන්නත් හොඳ නැහැ, වැඩක් නැහැ කියලා දකින්න. මධ්‍යම දහම් කියලා කුරසක් දකින්න වෙනවා. ඒ තමයි ඉදිරියට මේ ජීවිතයේ මැරිටිකම් ගත කරන්න මොනවද අවශ්‍ය කරන්නේ. ඒ අවශ්‍ය බලු බාහිර ආදී බාහ්‍ය ටික අවශ්‍ය කරන්න ආවිල මුදල් නැද්ද, සැකී රක්ෂා කරන්න වෙයිද? මේ ආදී ඒ සඳහා කළ ඉදියම් කටයුතු කරසක් අද මධ්‍යම දහම්.
කායික පහසුකම් සඳහා යමක් පරිහරණය කරන්න ඕනේ නැහැ. ඒ ටික මධ්‍යම දහම. අහක් කරලත් බෑ. අල්ලා ගත්ත කෑ නිවරුත් නෑ. නිවල් නෑ කියන එක අහක් කරන්න. ජීවිතය අවසාන එක බාහිර වැලක් වෙන දුක හදාගෙන ඉඳින්න ඕනේ නැහැ. ඒ නිසා ජීවිතයේ පැවැත්මට පමණ සීමා කළා ඒක කරන මධ්‍යම දහම. ඒකේ අවශ්‍ය ප්‍රමාණයට දෙන අංශක් අසීමිත වල ගහන්නේ නැහැ. නැහ හිතුවින් දරාගෙන නිතර නිතර සෑදාවල් කටයුතු කළ ප්‍රණීත දහම මොකද්ද? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ යථාර්ථය දැකීමට යම්මගක් අනුගමනය කළ යුතුද? අන්නේ ටික කරගන්න ඕනේ මොකද ඒක තමයි විමුක්ති මාර්ගය. මොහොතක්වත් අත නොහැරි ලැබිට ලැබිට හැම අවස්ථාවකම විසුදුනි පිළාර කරන්න ඕනේ ටික වෙන ප්‍රණීත දහම දකින ප්‍රණීත දහම ඇතිය. නැහ මෙන්න මේ ටික දැකහ ප්‍රණීත දහම විතරයි හිතුවින් දරාගෙන හිතල භාවිත කරා. ඒක ඕ තමයි දැන් ඉඳ තියෙන්නේ. නැවගේ 99ක් මනස වහලා තියෙන්නේ මොකෙන්ද? 95ක් විතර වහලා තියෙන්නේ. අර හීන දහම් වලින්. ඒ පැත්තටම මනස ඉඳලා තියෙන්නේ. හීන දහම් තමයි දස අකුසල් ගැතලා ඉතියේ. කාණගත සත්ත්ව හිංසා කිරීම, කෙරවීම, කරන අයට අනුබල දීම, කිරීම වර්ණාක්‍රීය විලවන් සියලුම කලිත එකක්. කාරණා හතරක් තියෙනවා. කවු පැත්ත? හීන දහම් පැත්ත. කොළමර වංචා කිරීම කෙරවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම කියලා හතර ආකාරයෙන් කායික මානසිකත්වයේ ක්‍රියාත්මක වීමක් වෙනවා. ඒ ක්‍රියාත්මක වීම හරිය මොකද දෙන්නේ? කීන දහම් පැත්තට. කාම විද්‍යාචාරී කිරීම කෙරවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම කියලා හතරකට බෙදලා හිටන් ක්‍රියාත්මක වෙනවා. ඒවා කීන දහම්. මුසාවාදී පිළිලා මුසාවාදී කීම කිරීම කියවීම කියන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම තවත් හීන දහම් හතරක් විසුනා වාචා කීම කිරීම නැකීම කියවීම කියන ධනුබල දීම කිරීම වර්ණා කිරීම මේ තව හතරක් හීන දහම් හතරක් බෙදලා නැහැ. පරුෂා වාචා සම්පප්පලපා හිතේව අවිජ්ජා දැඩි ලෝභය උන්ට නොවේවා මට වේවා මෙන්න මේ අදහයෙන් කටයුතු කරන්නේ කරවන්නේ කරන්නට අනුබල දෙන්නේ කිරීම වර්ණා කිරීම මෙන්න මේක තවත් කීන දහම් හතරක්. ව්‍යාපාද. ව්‍යාපාදී සමාතුල ක්‍රියාත්මක වීම. ඒවාම අනුලව කරවීම. කරනයිට අනුබල දීම කිරීම වර්ණා කිරීම. මිත්‍යා දෘෂ්ටික වීම. මිත්‍යා දෘෂ්ටියට අන්‍යයි පත් කිරීම. ඒ වගේම කරවීම. කිරීම කරවීම. මිත්‍යා දෘෂ්ටිකේට අනුබල දීම ඒක වර්ණා කිරීම. ඔන්න ඔයකින් දස අකුසලයේ 40කට බෙදෙනවා ඔය ක්‍රමයේ. 40 ආකාරයෙන් ඉඳලා හීන දහම් 40ක් හැදෙනවා. ඔන්න ඔය හැදෙන හීන දහම් තේරුම් අරගෙන හීන දහම් ටික අත්හැරලා දැම්මහ 95ක් මනස නිදහස් වෙලා ඉඳේවි. එන හිර වෙලා තිබිච්ච මනස හිර වෙලා තිබිච්ච යථාර්ථයේ ඉඳලා මදිව තියෙන්නේ දැන් හොඳට ඉඳ තියෙන්නේ. දැන් මධ්‍යම දහම් තියෙනවා වගේ 105 විතර භාවිතා කරන්නේ නැහැ 104ක් විතර. ඒ හතරත් ඒකන මධ්‍යස්ථව ඉඳ දෙන්නේ. ප්‍රණීත දහම් 102ක් තියෙනවා හැබැයි ඒක තමයි අන්තිමට වදින්නේ. ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නිතර වෙණී කරමින් යථාර්ථයේ වඩනකොට ප්‍රණීත දහම විසුද්ධියේ වඩනකොට අන්න ඒක රවටි කර නිදහස ඔක්කොම ලැබිලා තියෙන්නේ වික්ෂිප්තතාවයෙන් එකක්වත්. නෑ ඇලීම වික්ෂිප්ත කළා ගැටීම වික්ෂිප්ත කළා මුලාව වික්ෂිප්ත කළා. ඇලීමටයි ගැටීමටයි මුලාවටයි හේතු වෙච්ච දසකුසලින් ඉවත් වෙච්ච ගම. ඒ පැත්තේ වික්ෂිප්තතාවය වෙනකොට සමාධිය ලැබිලා සමාධි හිතකින් ඉස්සෝ යථාර්ථය දකින්නට ගන්න මධ්‍යම දහ මධ්‍ය විදිහින් අඳුර කරන ප්‍රණීත දහ උපරිමින් අඳුර කරන මට වෙන අඳුර කරන එකක් නෑලු හිත විහිట్లా ඉවරයි යථාර්ථය අන්නේ යාල කිසිම අවතක වීමක් නෑ එහෙනම් ඉස්කෝලේ යන්නේවා ඉගෙන ගන්නේවා මධ්‍යම දහ මේ ජීවිතේ පවත්වන එක අවශ්‍ය දෙයක් ඒ ටික කර ගන්න හැබැයි නිවන් දකින්නේවා නෙමෙයි නිවන් දකින්නේ නෑ කියලා එකින් පැල්ල යන්නත් බෑ ඒවා මේ ජීවිතයක් අවසාන එක පවත්වාම අතර හැමදාම කල්ල බොල්ල දෙන්න බෑ අමත අතර හැමදාම තමතම බලා ගන්න බෑ එහෙනම් ළමයි කවදා හරි ඉගෙනගෙන දැනුවත් වෙලා සමාජී ජීවත් වෙන හැටි සමාජයේ කටයුතු කරන හැටි සමාජයේ ඉඳින වැඩ පිළිවෙල සැකී රස්සාවක් කරනවා ඒකට අවශ්‍ය කරන දේවල් ඒවා ඉගෙන ගන්න ඕනේ අනික් අයට කරදර දෙන්න බෑ හැබැයි ඒවා නිවන් දකින්න ඒවා නෙමෙයි කවදා හරි මැරෙනකන් ජීවත් වෙන්න අනික් අතන පහ ජීවත් වෙන්න ඕනේ ක්‍රමානුකූලව අනුන්ට මේ බරක් වෙලා ජීවත් වෙන්න හොඳ නෑ ඒ නිසා මධ්‍යම දහමක් වශයෙන් මේ ගත යුතු කින්ද හිත හිතුණා ඒකට අප්‍රිය බවක් තියුණා නම් අප්‍රිය බව දුරු වෙනවා ඒකට අවශ්‍ය කාල වේලාවක් තියෙනවා. මොකද හීන දහම් මොකදිට 95% හිතේ ඉඩ ප්‍රමාණය දැන් ඉඳ තියෙන හින්දා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ වෙලම හසක හිත. හැබැයි එයා දන්නවා ඒක පළවෙනි දහම නෙමෙයි කියලා. ඒනොල අහක දාන්නේ නැහැ. අනේ මධ්‍යම දහම් ස්වභාවය.
ඒ ඔය ටික දැනගෙන කටයුතු කිරීම ධර්මානුකූලව තේරුම් ගත්ත කෙනාට මේ මතක ශක්තිය වැඩෙනවා. හොඳට මතක හිටිනවා. කරන කටයුතු හරි ලස්සනට කළ හැකි. නිවැරදිව කටයුතු කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ කරගන්න ප්‍රඥාව දිනු කරගෙන ලෝකේ චන්දරාගයේ බැඳෙන යමත්‍ය උනන් ඒකත් අත්හැරලා ගියන නිදහස් වෙනවා. හැබැයි චන්දරාගයේ නිදහස් උනත් කරන හැස්පාවත් අරින්නේ නැහැ. සද්ධාව චන්දරාගයේ ඉන්නේ මේකෙන් ජීවත් වෙන්නේ. ඛණ්ඩ ආහාරයක් හොයාගන්න ඉන්න තැනක් ඕනේ. දෙද්ද වේදක් ඕනේ. ඉන්ද වස්ත්‍රයක් ඕනේ. සිවිපතයක් ඕනේ. ඉතින් එදිනදා ගෙදර කටයුතු කරනකොට ඒකට අවශ්‍ය කරන කලමනා ඕනේ. ඒවා ලබා ගන්න ඒක කරන්නේ. ඒ සඳහායි කටයුතු කරන්නේ. ඒක චන්දරාගයෙන් කරන හරියක්. දසකුසලයේ ඉඳගත්තුම චන්දරාගයේ මුල් විලාම තමයි කාමච්ඡන්දයේ මුල් විලාම තමයි දසකුසලෙම ගොඩනැගෙන්නේ. දසකුසල් තව ක්‍රමයකින් කියනවා පංච නීවර. කැටි කරලා කියනවා. පංච නීවර විග්‍රහ කරලා කියනවා දසකුසල්. දේශනාවක වෙලා තියෙනවා. මේ පංච නීවරණයෙන් දුරු වීම යම් විදියකින් සිද්ධ වෙනවා. දසකුසලෙන් දුරු වුණහම පංච නීවරණයෙන් දුරු වීම සිද්ධ වෙනවා. පංච නීවරණ යථාර්ථයෙන් අයින් වෙනවා මොකද කරන්න ඕනේ? ඇත්ත දකින්න. ඇත්ත දකින්න හරයක් තියෙනවා කියලා හිතයි මුලා දෘෂ්ටිය අයින් වෙන්නේ. නිත්‍යයි සුඛයි ආත්මා කියන දෘෂ්ටි අතරින් අනිත්‍යයි දුක්ඛයි ආත්මා කියන යථාර්ථය වළංගු. අනිත්‍ය වෙන්නේ මෙහෙමයි දුක්ඛ වෙන්නේ මෙහෙමයි අනාත්ම වෙන්නේ මෙහෙමයි කියලා නිතර නිතර සිහි කරන්න ඕනේ. අන්‍යම කියලා වඩනකොට දහමග වැදෙනවා. ඒ මූලාරම්භී භාවනාව මූලාරම්භී රත් වෙදී කරින්න ඕනේ. ආරේ කැටියට ආරේ මාර්ගය ඔය ටික කරින්න ඕනේ. මේ මාර්ගය පූර්ණ වේ.